අයිබෝන් අද ඔබ දකින්න ඇති මේ වෛරල් වෙන වීඩියෝ එකක් තියෙනවා ඒක තමයි තිස්ස විහාරයේ මේ වස්සමාදන් වෙන්න ගිය හාමුදුරුවන්ට මේ ගජේන්ද්‍ර පොණ්ණම්බලම්ගේ මේ ආදර කරුවෝ ඒකට කරදර කරනවා හිරිහැර කරනවා ඒ වගේ දෙයක් දකිනවා ඉතින් ඒක නිසා මේ අපි අන්නේ කාරණාව හරි විදිහට කතා කරමු එතෙන්දී කතා කරනකොට අපිට ගොඩාර දැන් කතා කරන්න මාතෘකාව තමයි මේ රනිල් වික්‍රමසිංහ මේ දවස්වල ඇවිල්ලිවල 13 ඒ වගේම පොලිස් බලතල හා ඉඩම් බලතල කියන තැන ඉන්නවා ඉතින් ඒක නිසා අපි කතා කරමු අපේ සිවිල් සමාජයට කොහොමද මේවා බලපාන්නේ ඒක නිසා මේවා දෙන්න ඕන දේවල්ද නොදිය යුතු දේවල්ද ඒ වගේම අපේ මේ පාලකයෝ මොකද්ද කරන්න ඕනේ නොකරන්න ඕනේ මොකද්ද කියලා කතා කරමු අපි ඉතින් ඉස්සෙල්ලා අර හැමදාම කියන දෙයක් තියෙනවා මම රනිල් වික්‍රමසිංහත් ඒ වගේම රාජපක්ෂ ඇතිකරෙත් කියලා කියන්නේ අපේ ජාතියෙන් පරිගන්නවා. එතකොට ජාතියෙන් පරිගන්නකොට දැන් උන්ගේ බලය උන් ස්ථාපනය කරගෙන දැන් අපේ ගාව ඇවිල්ලා ඉඳුල් කාපන් කියන තැනට පත් වෙලා තියෙනවා. එතකොට දැන් අයින්සක මිනිස්සු මේ දවස්වල අර අස්වැසුම කියලා ගම් මිනිස්සු රවට්ටන්න හදන මේ වේග පොලිමේ ඉන්න හැටි දැක්කට පස්සේ ඊට පස්සේ ආයි බැංක account එකක් අරින්න කියලා ඒ අයින්සකම මිනිස්සු අර විදියට තියෙන එකේ ප්‍රතිඵලය ඔබ දකින්න ඉඳනවා. දැන් ඒක නිසා කොයිතරම් අභාග්‍ය සම්පන්න ජාතියක් බවට මුන් අපිව පත් කරලා තියෙනවද ඒක නිසා එතෙන්දී අපි කොහොමද නැගිනින්නේ කියන එක දැන් ඔබට තේරෙන්න ඕනේ. අපි මෙතනින් එහාට මුංගේ ඉඳුල් කනදත්‍රපත් වෙන්න හොඳ නැහැ. අපි මෙතනින් එහාට නැගිනින්න ඕනේ මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ කියන තැනට එන්න. තවත් උදාහරණ මම දෙන්නම්. ප්‍රතිස්ථාපනත පුනරුත්ථාන පරමන්ත ඒ වගේම මාධ්‍ය නියාමන පන්ත මේ පණත් ගෙනම මිනිස්සු පාගල තල්ල පොල්ල පොඩි කරන්න ඕන නිසා ඊට පස්සේ අවසානටම අහිංසක මිනිස්සය කවදා හරි පෙන්ෂන් යන්නේ නැති මිනිස්සය අර තමන්ගේ ජීවිත කාලය තුල වැඩ කරලි වෙලා හම්බෙන සොච්චමටත් මුන් කෙලිය ඒක තමයි ETF එකටයි EPF එකටයි අතතියුප එක. ඒක නිසා ඔබ කල්පනා කරලා බලන්න අපේ ජාතියෙන් මුන් කොයිතරම් නම් පරිගන්නවද කියලා. ඒක නිසා අපි මෙතනින් එහාට නැගිටින්න ඕනේ. ඒක නිසා නැගිටලා මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ. ඕකුන් දෙන්නා මේ රටෙන් චුත වෙලා ගිහපු දවසට තමයි රනිල් වික්‍රමසිංහත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව ඕක හැටි කරේ. චුත වෙච්ච දවසට තමයි මේ රට කෙලින් කරන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ඒ වගේම මේ දවස්වල හරි ඩ්‍රාමයක් යනවා අර IUMP එකට ගිහපු හරින්ල එහෙම. ඔකුන් ඇත්තටම මේ සමාජයට ලොකුම පිළිලය තමයි හරින් කියලා. කියන්නේ හරින් මනුෂ්‍ය කියලා කියන්නේ මේ සමාජයට ලොකුම පිළිලයක් වෙලා තියෙනවා. දැන් උන් ගිහිල්ල අර එකදු මන්ත්‍රී කෙනෙක් නැතුව gedare yapu මේ රටේ ධනය හොරා කන්න, මේ රටේ බැංකුව හොරා කන්න, මේ රට මේ ධර්මයට ගේන්න විමුරුපත් සකස් කරපු UMP එක අද මුන් අලු ගසලා නැකිල්ලා විල්ලිවල අපේ මිනිස්සුන්ට දාන සැල් දැක්කට පස්සේ ඒක හොඳට තේරෙන එක නිසා මෙතනින් එහාට අපි මොකද්ද කරන්න ඕනේ කියලා කතා කරමු. මේ සමාජය මෙතනින් බේර ගන්න නම් අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව හැති කරෙත් ඒ වගේම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව ඕ හැති කරෙත් අනිවාර්යයෙන්ම මේ සමාජයෙන් තුරන් වෙන්න ඕනේ කියන එක මම කියනවා. ඒ දේශපාලන වශයෙන් අපි තුරන් කරලා දාමු. උන්ට සබහා ධර්මෙන් දඬුවම් දේවි. ඒ දඬුවම් උන් කවදා හරි අර බටලන්දේ අහිංසක දරුවෝට වද 32 දිදී උන් වයින් බිබී විස්කි බිබී හිටපුවේ වලට උන් වද විඳින්න ඕනේ. ඒ වගේම අහිංසක මිනිස්සුන්ගේ හෙට දවස අඳුරු කරපු ඕ රාජපක්ෂ ඇති කරේ උන් අපේ දරුවෝන්ගේ හෙට දවස නැති කරලා උන්ගේ දරුවෝන්ගේ අනාගතය වෙනුවෙන් මේ තරයන් ධනයක් හොරකම් කරලිවල අපේ රට මේ දඬුවම්පත් කරලා අහිංසක මිනිස්සු විඳින වේදනාවන් හෙළන හැම සුසුමක්ම ඔකුන්ට පරිසම් දෙන්න ඕන කියන එක මම ප්‍රාර්ථනාවක් වශයෙන් කරනවා. අපි යන් අපේ කතාවට. ඒ කතාව තමයි ඔබ දකින්න ඇති තිස්ස විහාරයට මේ දවස්වල මේ යාපනයේ තිස්ස විහාරයට වස් සමාදන් වෙන්න දෙන්න නැතුව ඒ කියන්නේ දෙමළ නිජබිමේ පන්සල් එපා ඒ වගේම ඒ වතාවත් එපා කියලා ගජේන්ද්‍ර පොණ්ණම්බලම් ඒ කියන මන්ත්‍රීගේ ආධාර කරුවන් මේ දවස්වල හරි කරදරයක් කරගෙන යනවා. එතකොට අපි එකයි හැමතිස්සෙම කියන්නේ රටක නීති ආධිපත්‍ය කියන්නේ හරි වැදගත්. ඒක මොන මිනිහෙට නීතියේ සමානාත්මතාවය ඇති කරගන්න පස්සේ දැන් දියුණුවයි කියන රටවල ඒක වෙලා තියෙන්නේ ඒකයි. එතකොට අපි බහු ජාතීන් නොවන බහු ජන වර්ග වලින් සදුන්ලත් රටක්නේ අපේක. එතකොට බහු ජාතීන් ජීවත් වෙන
මේ වගේ දියුණුවයි කියන රටවල්වල කාටවත් නීතිය එක හා සමානයි, නීතිය ආධිපත්‍ය ඔක්කොටම එක හා සමානව බෙදෙනවා. ඒක නිසා රටේ ජනාධිපතිට මම පිටරටියෙක් වෙලා මටද කියලා එහෙම යන්නේ නැහැ. නීතිය කැඩුවොත් එහෙම නීතිය ඔක්කොටම එක සමානයි. එතකොට දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ යාපනයේ විතරක්. ඇයි යාපනයේ විතරක් මේ தත්ත්වය උදා වෙන්න මේ කට්ටිය ඉඳලා තියෙන්නේ කියලා කල්පනා කරොත් එහෙම මුන් දැන් දේශපාලන වශයෙන් මේ කබ ඇදිල්ල මේ අර දමිළ සිංහල ජන වර්ග අතර බෙදීමක් ඇති වෙලා මෙතන ප්‍රශ්නයක් තියෙන තරමට තමයි මුන්ට දේශපාලනය කරන්න පුළුවන් දේශපාලනය කරන්න ඕනේ. එතකොට අන්නේ පසුබිම අර පැත්තෙන් ගජේන්ද්‍ර පොන්නම්බලම හරි ගස්සනකොට මේ පැත්තෙන් කට්ටිය කුත්තු කල්ලිවල මේක ඇති කරන්න හදනවා. එතකොට ඔබ බලන්න ඇයි අපි මේ 13 මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ගෙනාවි කියලා කල්පනා කරොත් එහෙම දැන් ගජේන්ද්‍ර පොන්නම්බලම යට ඉඳගෙන ඒ ගහන ගේමත් එක බලන්න රනිල් එක්ක එක හා සමානව යනෝනේ. ඒතර උන් අර පැත්තෙන් බලාපොරොත්තු වෙනවා ඕ පැත්තේ ජන වර්ග අතර අසමගිය ඇති කරපන්. එතකොට අර පැත්තෙන් කියනවා බලන්න අපේ සිංහල මේ ප්‍රජාවට කොයිතරම් නම් හැල්ලු වෙනවද, අර හාමුදුරුවන්ට දැන් ඉන්න දෙන්නේ අර වස් සමාදන් වෙන්න දෙන්නේ කියලා ඒ ප්‍රශ්නේ ඇති කරගෙන යන්න හදනවා. එතකොට ඇයි අපි ජන වර්ග විදියට මේ රටේ සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් තියේදී ඇයි මුන්ගේ අපි තුරුම්බු වලට අහු වෙන්නේ කියලා කල්පනා කරොත් එහෙම අයිතෙන්දී අපි හැමතිස්සෙම හරි මෝඩ ජාතියක් වශයෙන් උන් අපිව බෙදලා තියෙනවා. ඒක නිසා අපි මෙතනින් එහාට බුද්ධිමත් වශයෙන් කල්පනා කරලිවල කරන්න ඕන දේවල් තමයි අපි කතා කරන්න ඕනේ. එතකොට දැන් ඔබ කල්පනා කරලා බලන්න රටේ මිනිස්සුන්ට ඇත්තටම අපිට අවශ්‍යද 13 වෙනි සංශෝධනයෙන් අවශ්‍ය මේ පොලිස් බලතල ඉඩම් බලතල අපිට අවශ්‍යද? හරිද? එතකොට මේව මොකටද? එතකොට මුන් හැමතිස්සෙම කල්පනා කරලා බලන්න අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නෙම අපි අර අපට අත්‍යවශ්‍ය සාධක නැති වුණාට පස්සේ අපි එළියට බැස්සේ. දැන් බලන්න නිකන්වත් මේ රටේ මේ තරම් අපුල ධනවන අටවගත්ත ජනාධිපති ඇවිල්ලා මුන් මේ තරම් රට මේ තරම් ණය කරන මේ තරම් විනාශයකට ඇදගෙන යනවා ආයි තව එක්කෙනෙකුට ගත්තත් කරන්න බැරි තැනට ඇදගෙන යද්දිත් අපේ එවුන් නිග්‍රාශීලී වෙන්නේ ඇයි? හේතුව ඔවුන් හැමතිස්සෙම අර අවශේෂ සාධකත් එක්ක තමයි අපි ගැටගහලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ලයිට් නැත්තම්, වතුර නැත්තම්, ඊට පස්සේ ගෑස් නැත්තම්, තෙල් ටික නැත්තම් ඔන්න අපි එළියට බහිනු මිසක් එතනින් එහාට අර සාධක තියෙනම් අපි එළියට බහින්නේ නැහනේ. එතකොට දැන් ඒ එළියට වහින්න අපිට ඒ සාධක නැතුව අපි මේ දැන් යම් කිසි විදියකින් ලෝකෙට ණය ගෙවන්නේ නැති නිසා දැන් අපේ රටේ ඒ අවශ්‍ය කරුණු කාරණා තියෙන නිසා මිනිස්සු ටික ඔක්කොම දැන් හරි අපේ රට හරි දැන් ඔක්කොම මේ නිකන් මේ දියුණු රටකට ඇවිල්ලා තියෙන කොටා මේ කවුද වජිර අපේවර්ධන කියන වගේ හිතානිද්ද ඇවිල්ලිවල දැන් යුරෝපෙන් ඔස්ට්‍රේලියාවෙන් ඇමරිකාවෙන් ඇවිල්ලා ඉඳන් එහෙ උගස්තියල ඇවිල්ලිවල අපේ රටේ දැන් රස්සා ඉල්ලගෙන හරේ මේ කරගෙන ඒ මිනිසුන්ට තියෙන ප්‍රශ්න ටික ගියාගෙන ඇවිල්ලිවල විසිට වීසෙකින් ඇවිල්ලිවල මේ වෙයි කියලා උන් හිතාගෙන ඉන්නේ. එතකොට ඒ වගේ තැනක මේ රට තියෙනවද? නෑනේ. මේ රට දැන් තියෙන්නේ ධාර්ණය වෙන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවක තියෙන ගිනි ගන්ධක් වගේ තමයි අපේ රට තියෙන හැමතිස්සෙම ගිනි පුපුරු යට තියෙන ඒවා කොයි හරි වෙලාවක ධාන්‍ය වෙලා ලෝදිය ගලනවා කියන එක රනිල් වික්‍රමසිංහත් ඕ රාජපක්ෂ හැටි කරේ මතක තියාගන්න ඕනේ. එතකොට අපි කියාගෙන ආවේ අපිට අර කාරණා අපිට හරියට තියෙනවා නම් අපි එතනින් එළියට බහින්න නැතුව ඉන්නේ. එතකොට දැන් යාපනයේ මේ මිනිසුන්ට යාපනයේ ඒ වගේම උතුරු නැගෙනහිර මේ මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ මොනවද? මේ මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ ජීවත් වීමේ අයිතිය, ඒ වගේම ජීවත් වෙන්න සුදුසු පරිසරයක්, ඒ වගේම මේ මිනිසුන්ට අවශ්‍ය කාරණු කාරණා, ඒ කියන්නේ ගෑස්, ලයිට්, වතුර, ඊට පස්සේ විදුලිය, ඊට පස්සේ මේ තෙල් ටික ඕ කියන කරුණු කාරණා, ඒ වගේම වගාවක් කරගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වපසරියක්, ඒ වගේම දරුවන්ට අධ්‍යාපනය ලබන්න පුළුවන් නිදහස් වටපිටාවක් වපසරියක් තමයි මේ මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ. මේ මිනිසු එතනින් එහාට මේ දකුණේ මිනිස්සු හා සමානයි. මොනවා හරි තමන්ට දෙයක් නැත්තම් තමන්ට දැන් නිදහස නැති වෙනකොට මේ මිනිස්සු එළියට බහැන් වෙලා ඉල්ලනවා අපේ නිදහස දීපල්ලා. ඊට පස්සේ අපේ ඉඩම් ටික කඩන් ටික අරගෙන තියෙනවනම් ඒ ඉඩම් කඩන් ටික දීපල්ලා අපි කාටවත් අතනපා ජීවත් වෙන జాතියක්. ඒක නිසා අපිට අපේ නිජ බිමේ අපිට හම්බ කරගෙන කන්න අපිට මේ මහ පොළොව දීපන් ඒක නිකන් බොරුවට අල්ලගෙන ඉන්න එපා කියන එක. එතෙන්දී අපි ඒකත් එක්ක එකඟයි. හැබැයි එතනින් එහාට ගිහිපු මේ දැන් අයින්සක මිනිසුන්ට උතුරේ හෝ දකුණේ හෝ කිසි අයින්සක මිනිසෙකුට අයිති නොවන අවශ්‍ය නොවන මේ පොලිස් බලතලයක් හෝ ඉඩම් බලතලයක් හෝ ඇයි මුන් ඉල්ලන්නේ? එතනින් එහාට අන්න
ඒ රනිල් වික්‍රමසිංහල මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව දකුණේ ඉන්න ඒ හැතිකරේ වගේම උතුරෙත් ඉන්න බලය මත අහිංසක මිනිස්සයා. ඒ දැන් උතුරේ ඇත්තටම ගත්තොත් එහෙම කුලවාදය ගොඩාරයක් තියෙනවා. එතකොට ඒ අහිංසක මිනිස්සු පාගන්න තව මොනවද මුන්ට ඕනේ? තව මොනවද ගන්න ඕනේ? අන්න ඒක දැන් දකුණේ ඉන්න අර කුලවාදය කරේ තියාගෙන යන ඒ දේශපාලන හැතිකරේකින් අර මිනිස්සු ඉල්ලන හැමදෙස්සෙම මේ අපේ කුලවාදය මේ රටේ දැන් තියෙන නිසා අර උතුරේ ඒක ඒ හා සමානව තියෙනවා. ඒ මිනිස්සු පාගන්න ඒ අයිනසක මිනිස්සු පාගගෙන අර හමුදා සපත්තුවට ඒකයන් පොලිස් සපත්තුවට යට කරගෙන ඉන්න පුළුවන් වපසරිය උන් අර පැත්තෙන් ඉල්ලනෝ පොලිස් බලතල හා ඉඩම් බලතල. එතකොට මේවා ඇයි අපි දෙන්නේ? ඇයි අපි අහිංසක මිනිස්සු වශයෙන් අපි මේ ප්‍රතික්ෂේප කරලා තියෙද්දී ඇයි අපිට මේ දේශපාලන අධිකාරිය ඉල්ලන ඒ තුරුම්බුවට අහු වෙන්නේ කියලා උතුරු මිනිස්සුත් කල්පනා කරන්න ඕනේ, දකුණු මිනිස්සුත් කල්පනා කරන්න ඕනේ. ඒක නිසා අපි මේ උන්ගේ අර ගැට වලට අහු නොවි හැමතිස්සෙම සමගී සම්පන්න ජාතියක් වශයෙන් මේ රට නැගිටවන්න අපි ගමනක් යන්න ඕනේ. හැබැයි ඉතින්දී ලොකු සාධකයක් තමයි දේශපාලන ස්ථාවරත්වය කියන්නේ. එතකොට දේශපාලන ස්ථාවරත්වය ගැන කල්පනා කරොත් එහෙම රනිල් වික්‍රමසිංහවත් රාජපක්ෂ හැතිකරේවත් ඒ වගේම ඕ UMP ශ්‍රී ලංකා පොදු පෙරමුණ සමග ජන බලවේගය හරය මේ කියන මුන් එකෙක්වත් මෙතන නෑ කියන එක මම විශ්වාසයෙන් කියනවා. මොකද එතනින් එහාට මුන්ට ඇත්තටම ගත්තොත් එහෙම මේ රටේ ප්‍රශ්න ටික निराකරණය කරන්න ඕන අවස්ථාව උන්ට ඕන තරම් තියදී උන් අර බලය මත හැමතිස්සෙම අහිංසක මිනිස්සය පාගන්න පොඩි කරන්න පෙරලන්න ඒකට කල්පනා කරන විශ්යක් එතනින් එහාට මේ අහිංසක මිනිස්සයගේ හෙට දවස ගැන කල්පනා කරන්නේ නැති දේශපාලන අධිකාරියක් තමයි අපේ රටේ ඉන්නේ. ඒක හරි අභාග්‍ය සම්පන්න තැනකට දැන් පත් වෙමින් තියෙනවා. පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි ඒ දේ වෙනස් කරන්න මේ රටේ හරි විදියට කල්පනා කරලා අපි අහිංසක මේ රටේ දෙකෝට 20 ලක්ෂයක් ප්‍රමුඛ මේ ජනතාව හරි විදියට කල්පනා කරලා හරි විදියට තේරුම් අරගෙන හරි විදියට තමන්ගේ මතය ප්‍රකාශ කරොත් එහෙම එතනින් අපට ගොඩ වෙන්න පුළුවන් කියන එක ඔබ මතක තියාගන්න. මෙන්න මේ කරුණු කාරණා ටික ගෙනාම රටේ නීති ආධිපත්‍ය නැති රටක අරුන් අර විදියට කරන්නෙම රනිල්ගේ කොන්ත්‍රාත්තුව කියන එක මතක තියාගන්න. ඒක නිසා එක රටේ ජීවත් වෙන ජන වර්ග අතර ගස්සන නැති කරගන්න නැතුව අපි මේ රටේ සමගියෙන් ජීවත් වෙමු. ඒ සමගියෙන් ජීවත් වෙලා මේ රට කට්ටිය එකතු වෙලා අපි මේ රට ලෝකේ බබලන රටක් වශයෙන් පත් කරගමු කියන ඉල්ලීම කරන ගමන් අදට ගිහිල්ලා නම් සියලු දෙනාම තෙරුවන් සරණයි. ආයුබෝවන්. රනිල් වික්‍රමසිංහත් මේ දේශපාලන වලල්ල තුල ඉන්න රාජපක්ෂ හැතිකරේටත් ඇරෙන්න. ජාතික උරුමය උදාරව බුද්ධිය ශක්තිය යොදවාදී උනුව ලැබුමයි උතුකම සිතට ගනිව් එඩිතර බිසමා හේසර ගති යොදා සතුරන් පරදමු අත්දල් බැඳා නැගිටිව් අබිසමා ඇති දැන් නිවසුවා හෙළදිව බබලමු එක් නිසමා කිමිදෙව් නැගිටිව් කිමිදෙව් රජිය ගොඩ නැගුමට පිටි පූජිතයි නම ඔබේ මැනි ඔබේ හද ගැස්ම වෙමු ලක්මවගේ ශක්තිය.